ඉතින් ජාතික රජයක් කියලා මෙයා රටුව ගන්න දැරුත් කට්ටිය ඉන්නේ එක එක පක්ෂ කීපයක් මේ කවුලානේ. හැබැයි UMP එකේම කට්ටිය. ඉතින් මෙයාලා මේ හදන්න යන්නේ ඇමතිගම් වැඩි කරගන්න. ඉතින් ඕක බොරුවට ජාතික රජයක් කියලා නිකන් මිනිස්සු රවට්ටන්නේ නැතුව ඇමතිගම් වැඩි කරගන්න ඕන හින්දා කියලා විවස්ථාව වෙනස් කරගත්තා නම් ඉවරයි. විවස්ථාව ලොකු මහා ලොකු කියලා 30කට සීමා කරනවායි කියලා ලොකු අනබෙරයක් ගහලා පත්තරවල දාලා ඔයාලා රූපවාහිනිවල දාලා ලොකු හවහෝවක් කරා. කළා ඉවරලා දැන් ඔන්න එක එක වැඩි කරගන්න හදනවා. දැන් මේක කරන්න හදන්නේ වැඩි කරගෙන ආණ්ඩුව 113 හොයා ගන්නවා. නමුත් ජාතික රජය සම්බන්ධ වෙන අනිත් පක්ෂ රහසක් වශයෙන් තියාගන්නකෝ කඩා කප්පල් කාරෙන් ඒවා කඩා කප්පල් කරයි කියන්නේ. ඒකම බොරු කතානේ. රහසක් වෙන්න ඕනේ ඕක. රහසක් නෑ. ඔක්කොම දන්නවා. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම එපා එකව කරගන්න. ඒකේ දැන් ඇත්ත වශයෙන්ම මුස්ලිම් කොංග්‍රසයේ ඇමතිවරු නායකයා ඉන්නේ ඒ පැත්තේ. එක මන්ත්‍රීවරයෙක් වෙනම ඉන්නවා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම තියෙනවා. විපක්ෂය වාඩි වෙලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. TNA එකේ ඉන්නවා. ඉතින් ඔය තුන්ගෙන්නත් එක්ක එපා. ජාතික රජයක් හද. වෙන පක්ෂ නෑනේ. ජනතා විමුක්ති පෙරමුණයි TNA එකයි මේ මේකයි මුස්ලිම් කොංග්‍රසේ ආණ්ඩුවේ. එතකොට ඩග්ලස් දේවානන්ද ඉන්නව වෙනම විපක්ෂයේ. සල්ලි විනාශ කරන ක්‍රමනේ. මේ සල්ලි විනාශ කරන මේ ගෙවල් වලට යන වියදමයි ප්‍රචාරයට යන වියදම අතර වෙනස බලන්න. ප්‍රචාරයට කොච්චර වියදම් කරනවද කියලා. ඉතින් සේවකයෝ අරගෙන දේශපාලනය කරන්නේ. කට්ටිය අවිල්ලා අස්සම් කරනවා, පෝලිමේ අස්සම් කරනවා, 500ක් හම්බ වෙනවා. ඉතින් ඒක හොඳයි. අපරාධ කියන්න බෑ. රුපියල් 500ක් හරි අරගෙන ජීවත් වෙනවනේ කට්ටිය. හැබැයි මේ ආජන සල්ලි. ඉතින් මේවා කරලා පුහුණුවේ කියලා ඒ අය දේශපාලන කටයුතු වලට යොදවනවා. අන්න එතනයි වැරද්ද. ඉතින් එතන ඒකේ අවංකත්වයක් නෑ. ඒකේ දක්ෂකමක් නෙවෙයි ඒක. කාගේ හරි. ඉතින් මං හිතනවා මේක වැරදි වැරදි ක්‍රියාවලියක්. පූර්වාදර්ශනිකුත් වෙනවා මේක. මේක මේක පටන් ගත්තොත් හැම ඇමතිවරයා මොකද වෙන්නේ? උසනන් සිකියුරිටි නැත්තම් කම්කර. ඔව් උසනන් සිකියුරිටි කොටනම් කම්කරු. එහෙම කට්ටිය තමයි. ඉතින් ඒකෙම පේනවනේ ඉතින් තියෙන බුද්ධිය පිළිබඳ.